ආයුබෝවන් සුභම සුභ දවසක් වේවා. අද සම්මත රාජවර්ෂ 2018 ජූනි මාසයේ 8 වෙනි සිකුරාදා දවස. අද ඉරුදාවනි උදේ 5:54ට. ඉර බැසීම සිද්ධ වෙන්නේ හවස 6:25ට. ඔබ රාහු කාලය ගැන සමහරට සැලකිලිමත් වෙනවා වෙන්න පුළුවන්. අද රාහු කාලය පවතිනවා උදේ 10:24 ඉඳලා 11:54 දක්වා කාලය තුල. අද සුබ දිසාවෙන් උතුරු දිසාව. ඉතින් උතුරු දිසාව බලලා රාහු කාලෙන් තොරව ඔබේ සියලු සුබ කටයුතු කිරීමට සැලකිලිමත් වීම වැදගත් වෙනවා. අද උපන් දරුවන්ට නම් තියන්නත් සුබ අකුරු මම කියන්නම්. අද පවතින උත්තර පුටුප කියන නැකත. මේ නැකතින් උපන් දරුවන්ට නම් තියනකොට සේ සෝ ද දී කියන අකුරු මුලට තියලා සේ සෝ ද දී කියන අකුරු මුලට තියලා හොඳ ඝනයකින් හොඳ අර්ථවත් නමක් තිබ්බොත් ඒක උපදින දරුවා වාසනාවන්ත දරුවෙක් වෙන්න හේතු වෙනවා ඇති. අද දවසේ බොහෝ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉලක්ක ඔබට තිබෙන්න පුළුවන්. මේවා සාර්ථක කරගන්න අද දවසේ ග්‍රහචාර්ය ඔබේ උපන් ලග්න අනුව බලපාන්නේ කොහොමද කියලා දැන් බලමු. ඔබ උපන්නේ මේෂ ලග්නයෙන් නම් ඔබේ ලග්නාධිපති අඟහරු නැත්නම් කුජග්‍රහය 10 වැනි දිග්බලව තමයි අද දවස ගමන් කරන්නේ. චන්ද්‍රයා 12 වැනිත් රවි සමග බුධ 2 වැනිත් ගමන් කරනවා. මේ විදිහට තමයි අද දවස උදා වුණේ. බොහෝ දුරට උනන්දු උත්සාහයේ ධෛර්යය නඩුව තියෙන නිසා ඔබේ රැකියා ව්‍යාපාරංශවල කටයුතු සාර්ථක කරගන්න අපහසු වෙන බවක් පෙන්වම් කරන්නේ නැහැ. අන් අය අතර ඔබේ ගැන පිළිගැනීමක් ඇති වෙයි. ඔබේ උත්සාහයේ තරමටම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් තත්ත්වයක් තමයි අද දවසේ පෙන්වම් කරන්නේ. ඒ වුණත් දියුණුවට කරන කටයුතු වෙනුවෙන් දවසේ වැඩි වේලාවක් නිවසින් බැහැරව ඉන්න සිද්ධ වෙන තත්ත්වයක් තමයි අද නම් පෙන්වම් කරන්නේ. ඒක දියුණුවට කරන කටයුත්තක් වෙන්න පුළුවන්. ඔබ විදේශ ගමනක් පිළිබඳව බලාපොරොත්තුෙන් හිටියනම් ඒක සාර්ථක කරගන්නත් අද දවසේ හැකියාව තියෙන බවක් පෙන්වම් කරනවා. දිව්‍යංගේ පිහිට වාසනාව භාග්‍ය පිළිබඳ විශ්වාසිතිය ක්‍රියා කරන පුළුවන් දවසක් වගේ අද දවසේ පෙන්වම් කරන්නේ. අසල් වාසීන් සහෝදරින් සමග සතුටින් කාලය ගත කරන්නත් අද දවසේ පුළුවන් වෙයි. ඉතින් ඔබත් ඔබේ බාධක ජයගෙන දවස දිනාගන්න නම් ඔබේ ආගම සීකරලා දවසේ කටයුතු ආරම්භ කරන්න. ටික වෙලාවක්වත් මම වගේම සීල දෙනාම සුවපත් වේවා කියලා මෙත් වඩන්න. විශේෂ සුබ කටයුත්තක් තිබෙනනම් උදේ 10:07 දෙන සුබ මොහොතෙන් පිටත් වෙන්න. මතක තියාගන්න අද ඔබේ ජය පාට වන්නේ කහ පාට තැඹිලි පාට. ජය අංකය වන්නේ අංක 5. දවස දිනා ගන්න ඔබට ශක්තිය ධෛර්යය නිත වශයෙන්ම ලැබෙනවා ඇති. ඔබ උපන්නේ වෘෂභ ලග්නයෙන් නම් ඔබේ ලග්නයේ රවි සමග බුධ ගමන් කරනකොට සිකුරු ග්‍රහය ලග්නාධිපතිය ගමන් කරන්නේ 2 වැනි. චන්ද්‍රයා 11 වැනි ගමන් කරමින් තමයි අද දවස උදා වෙන්නේ. සෙනසුරු ග්‍රහය 8 වැනි ගමන් කරනවා. ඉතින් බොහෝ දුර සුබඵලදායක තත්ත්වයක් තමයි අද දවස පෙන්වම් කරන්නේ. මිත්‍රස්ථානයේ සහෝදර ස්ථානයේ ශක්තිමත්ව තියෙන නිසා සහෝදරින්ගේ මිතුරු මිත්‍රයන්ගේ සහයෝගය නඩුව ලබා ගන්න පුළුවන් වෙයි. මිතුරු මිත්‍රයන් සමග සතුටින් කාලය ගත කරන්න පුළුවන් වෙයි. වැඩිමහල් සහෝදරයෙක් ගැන සතුටුදායක ආරංචියක් ලැබෙයි. අලුත් මිතුරු මිත්‍රයන් අඳුනගන්න තද ඔබට අවස්ථාව ලැබෙන්න පුළුවන්. ව්‍යාපාර වලින් බලාපොරොත්තු වෙන සාර්ථක ලෙස ලාභ ප්‍රයෝජන ලබා ගන්නත් අද දවසේ ඔබට අපහසු වෙන එකක් නැහැ. අනාගතය පිළිබඳව සතුටින් සිහි කරන්න පුළුවන් තත්ත්වයක් අද දවසේ පෙන්වම් කරනවා. ඒ වුණත් වෘෂභ ලග්නීමයන්ගේ 8 වැනි සිරසුරු ගමන් කරනවා කියන එකත් මතක තියාගන්න වෙනවා. සිනසුරු ඒ රාශියක අපලයක් තමයි ඔබ ගත කරමින් සිටින්නේ. මේ නිසා සෙම් රෝග වාතාබාධ වැනි සෞඛ්‍ය ගැටලු තිබෙනවා නම් සැලකිලිමත් වීම වැදගත් වෙනවා. ශරීර සෞඛ්‍ය ගැන වැඩියෙන් හිතන්න. ඉතින් ඔබත් ඔබේ ආගම සිහි කරලා දවසේ කටයුතු ආරම්භ කරන්න. පුළුවන් නම් මොරපිරිත කියන්න. විශේෂ සුබ කටයුත්තක් තිබෙනවා නම් උදේ 10:07 පිටත් වෙන්න. මතක තියාගන්න ජය පාට ඔබේ මිශ්‍රලා පාට. ජයං කියවන්නේ අංක 6. දවස දිනා ගන්න ඔබට නියත වශයෙන්ම ශක්තිය ධෛර්යය ලැබෙනවා ඇති. ඔබ ඉපදුනේ මිතුන ලග්නෙන් නම් ඔබේ ලග්නාධිපති බුධ 4 වෙනිදාත් අධිපතිය වෙනවා. අද ගමන් කරන්නේ රවිත් එක්කලා 12 වැනි. ලග්නේ සිකුරු ගමන් කරනකොට බ්‍රහස්පති 5 ගමන් කරනවා. චන්ද්‍රයා 10 ගමන් කරනවා. මෙන්න මේ විදිහට තමයි අද දවස උදා වෙලා තියෙන්නේ. බොහෝ දුර සුබඵලදායක තත්ත්වයක් තමයි පෙන්වම් කරන්නේ. හිතේ තියෙන බොහෝ දේවල් සාර්ථක කරගන්න අපහසු වෙන එකක් නැහැ. දූ දරුවන් පිළිබඳ කටයුතු සතුටින් කරන්න පුළුවන් වෙයි. එම වෑයම් පිළිබඳ සතුටුදායක ආරංචි ලැබෙන්න පුළුවන් වෙයි. ඔබ තම ශිෂ්‍යයෙක් නැත්නම් ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න තියෙන බාධා ඉවත් වෙයි. හොඳ ගුරුවරුන්ගේ සහයෝගයේ ආශ්‍රය ලැබෙයි. ඔබ ව්‍යාපාරිකයෙක් නම් ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීමෙන් ලාභ ලබා ගන්න පුළුවන් වෙයි. නිතරම ගෙදරින් බැහැරව දියුණුවට කරන කටයුතු වලින් පිටස් ගමන් කරන සිද්ධ වෙයි. විදේශ ගමනක් පිළිබඳව බලාපොරොත්තුවක් තිබුණ නම් ඒක සාර්ථක කරගන්නත් අද දවසේ අපහසු වෙන එකක් නැහැ. ඒ වුණත් අද ඔබේ කුජග්‍රහය 8 වැනි ගමන් කරනවා. මේ නිසා වැටීම් තැලීම් සීරීම් වැනි හදිසි අනතුරු වලින් ප්‍රවේශම් වීම නම් වැදගත් වෙනවා. මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඔවත් ඔබේ ආගම සිහි කරලා දවසේ කටයුතු ආරම්භ කරන්න. විශේෂ කටයුත්තක් තිබුණා නම් උදේ 10:07 පිටත් වෙන්න. මතක තියාගන්න ඔබේ ජය පාට වන්නේ මිශ්‍රලා පාට. ජය අංකය වන්නේ අංක 6. දවස දිනා ගන්න ඔබට අපහසු වෙන එකක් නැහැ.
ඉපදුනේ කටක ලග්නෙන් නම් ඔබේ ලග්නාධිපති චන්ද්‍රයා භාග්‍යස්ථානයේ ගමන් කරනකොට රවි සමග බුධ 11 වෙනි ගමන් කරනවා බ්‍රහස්පති 4 වෙනි ගමන් කරනවා දවස බොහෝ දුරට සුභඵලදායක තත්වයක් තමයි පෙන්වුම් කරන්නේ පසුගිය දින දෙක තුනේ ඔබේ හිතට ප්‍රශ්නයක් වද දෙන්න ඇති මේකෙන් විසඳුමක් ලබා ගන්නට පුළුවන් වෙයි අසනීපයක් තිබුණා නම් සුව අතට හැරි ආගම දහමට හිත යොමු වෙයි. දිව්‍යංගේ පීඨ වාසනාව වාග්ය උදාවන තත්ත්වයකට ඇති වෙයි. සමහර පින්කමක් වගේ දෙකට සහභාගී වෙනත් ඉඩ තිබෙනවා. උසස් අයගේ රැකියාංශවල ප්‍රධානින්ගේ උදව්පකාර ලබා ගන්න පුළුවන් වෙයි. ඔබ රැකියා ලාභ පිළිබඳ බලාපොරොත්තුවක් තිබුණනම් ඒකට සුදුසු තත්ත්වයක් අද දවසේ ඇති වෙන තත්ත්වයක් තමයි පෙන්වම් කරන්නේ. නීතිමය අංශ වලින් රාජ්‍ය අංශෙන් සහාය ලබා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම ගෙදර දුව දරුවෝ මව්පියන් පිළිබඳව සතුටුදායක තත්ත්වයක් තමයි පෙන්වම් කරන්නේ. සතුටින් කාලය ගත කරන්නත් අද දවසේ අපහසු වෙන එකක් නැහැ. රාහු දසා ගත කරන අයට හිතේ චංචල ස්වභාවයක් තියෙන පුළුවන්. මේක ජය ගන්න ඔබත් ඔබේ ආගම සිහි කරලා දවසේ කටයුතු ආරම්භ කරන්න. පුළුවන් නම් ඡන්ද පෙරිත කියන්නේ. විශේෂ සුබ කටයුත්තක් තිබෙනවා නම් උදේ 9:55 දෙන සුබ මොහොතින් මොර පෙරිත කියලා පිටත් වෙන්න. මතක තියාගන්න අද ඔබේ ජය පාට වන්නේ සුදු පාට ක්‍රීම් පාට. ජය අංකය වන්නේ අංක 2. දවසේ දිනා ගන්න නියත වශයෙන් ඔබට ශක්තිය ධෛර්යය ලැබෙනවා ඇති. ඔබේ පුතුනේ සිංහ ලග්නයෙන් නම් ඔබේ ලග්නාධිපති රවි ග්‍රහයා බුදත් එක්කලා දිග්බලව 10 වෙනි ගමන් කරනකොට සිකුරු ග්‍රහය 11 වෙනි ගමන් කරමින් තිබෙනවා. චන්ද්‍රයා 8 වෙනිත් ශනි 5 වෙනි ගමන් කරමින් තමයි අද දවස උදා වෙන්නේ. කුජ උච්චව ගමන් කරනවා. ඉතින් බොහෝ දුරට සුභඵලදායක තත්ත්වය තමයි අද දවසේ පෙන්වම් කරන්නේ. හිතේ තියෙන බොහෝ කාරණා කටයුතු සාර්ථක කරගෙන අපහසු වෙන එකක් නැහැ. ඔබට නීතිමය අංශයකින් වගේම රාජ්‍ය අංශයෙන් යම්කිසි උදව්වක් බලාපොරොත්තු වෙන ගියනම් ඒක සාර්ථක කර ගන්න පුළුවන් වෙයි. ඔබේ නායකත්ව ගුණාංග ඉස්මතු වෙන තත්ත්වයක් තමයි පෙන්වම් කරන්නේ. රැකියා ස්ථානයේ ව්‍යාපාර ස්ථානයේ ඕපිලිබඳව ඇති පිළිගැනීම වැඩි වෙන්න පුළුවන් තත්ත්වයක් අද දවසේ පෙන්වම් කරනවා. තරඟකරුවන් සතුරන් අභිභව යන්න පුළුවන් තත්ත්වයකට අද දවසේ පෙන්වම් කරනවා. සේවක සේවිකාවන්ගේ සහයෝගය නොඅඩුව ලැබෙන නිසා රැකියා ව්‍යාපාරවලක තත්ත්වය සතුටුදායක බවක් තමයි අද දවසේ පෙන්වම් කරන්නේ. මේ අතරේ දරුවෙකුට අපලදායක තත්ත්වයක් පෙන්වම් කරනවා. මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න. අලසකම වැඩ කල් දෙමීම නිදිමත වගේ දේවල් නිසා ඔබ ශිෂ්‍යයෙක් නම් බාධා ඇති වෙන්න ඉඩ තිබෙනවා. මේ පිළිබඳව සැලකිලිමත් වීමත් වැදගත් වෙනවා. ඉතින් ඔබත් ඔබේ ආගම සිහි කරලා දවසේ කටයුතු ආරම්භ කරන්න පුළුවන් නම් ඡන්ද පිරිත කියන්න. සුබ කටයුත්තකට බැහැරව යන බලාපොරොත්තු වෙනවා නම් උදේ 10:07 දෙන සුබ මොහොතෙන් පිටත් වෙන්න. මතක තියාගන්න ඔබේ ජයපාට. ජයපාට වන්නේ දිලිස් වෙන සුදු පාට. ජයං කියවන්නේ අංක 1. සාර්ථක දවසක් බවට දවස පත් කරගන්න නියත වශයෙන්ම ඔබට හැකියාව ලැබෙනවා ඇති. කන්‍යා ලග්නේ නම් ඔබේ ලග්නේ උනේ ඔබේ ලග්නාධිපති බුධ ග්‍රහය 10 වෙනිදාත් අධිපති වෙනවා. රවිත් එක්කල භාග්‍යස්ථානයේ තමයි අද දවසේ ගමන් කරන්නේ. චන්ද්‍රයා විවාහස්ථානයේ ගමන් කරනකොට සෙනසුරු 4 වෙනි ගමන් කරමින් තමයි දවස උදා වෙන්නේ. ඉතින් දවස මිශ්‍රඵලදායක තත්ත්වයක් තමයි අද දවසේ පෙන්වම් කරන්නේ. බිරිඳ නැත්නම් සැමියාට සුභඵලදායක බවක් තමයි පෙන්වම් කරන්නේ. ඔබ තවමත් අවිවාහක නම් මංගල යෝජනා පෙම් සමන්තා පිළිබඳ කටයුතු කරන්න අද දවස සුභඵලදායකයි. ඔබ ව්‍යාපාර කෙනෙක් නම් කරන කෙනෙක් නම් හවුල් ව්‍යාපාර ආරම්භ කරන්නත් අද සුභඵලදායක තත්ත්වයක් තමයි පෙන්වම් කරන්නේ. ලාභ අලාභ ගැන නොසිතා මධ්‍යස්ථව සමබර තීරණ ගන්න අද දවසේ ඔබ පෙළඹෙයි. බිරිඳ නැත්නම් සැමියාගේ තත්වයේ තනතුරේ උසස් වීමකටත් අද ඉඩ තිබෙන බවක් පෙන්වම් කරනවා. ඔබ තම ශිෂ්‍යෙක් නැත්නම් ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න අපහසු වෙන එකක් නැහැ. මේ අතර ඔබේ දරුවෙකුගේ මුරණ්ඩුකමක් නිසා සිතේ කලකිරීමක් ඇති වෙන ඉඩ තිබෙන බවකුත් පෙන්වම් කරනවා. පවුලේ වැඩිහිටියෙකුට තරමක් අපලදායක බවකුත් පෙන්වම් කරනවා. බාධා ජයගෙන දවස සාර්ථක කරගන්න ඔබත් ඔබේ ආගම සීකරලා දවසේ කටයුතු ආරම්භ කරන්න. පුළුවන් නම් මම වගේම සියලු දෙනාම සුවපත් වේවා කියලා ටික වෙලාවක් මෙත් වඩන්න. විශේෂ සුබ කටයුත්තකට යන්න තියෙන නම් උදේ 10:07 පිටත් වෙන්න. මතක තියාගන්න ඔබේ ජය පාට, ලාකොළ පාට, ජය අංක 4 දවස දිනා ගන්න ඔබට අපහසු වෙන එකක් නැහැ. ඔබ ඉපදුනේ තුලා ලග්නයෙන් නම් ඔබේ ලග්නාධිපති සිකුරු ග්‍රහය භාග්‍යස්ථානයේ ගමන් කරනකොට රවි බුධ 8 වෙනි ගමන් කරමින් තමයි අද දවස උදා වුණේ. චන්ද්‍රයා ගමන් කරන්නේ 6 වෙනි. ඉතින් දවස ටිකක් මිශ්‍රඵලදායක තත්ත්වයක් තමයි පෙන්වම් කරන්නේ. ඔබේ පෙරපින වාසනාව වාග්ය ගැන යම්කිසි විශ්වාසයක් තියලා කටයුතු කරන්න පුළුවන් බවකුත් පෙන්වම් කරනවා. සේවක සේවිකාවන්ගේ සහයෝගය නොඅඩුව ලැබෙන නිසා ව්‍යාපාර ස්ථානවල රැකියා ස්ථානවල තත්ත්වයේ සතුටුදායකයි. ඒවා සාර්ථක කරගන්න පුළුවන් වෙයි. ආගම දහමට වැඩියෙන් හිතෙමුන තත්ත්වයක් පෙන්වම් කරනවා. ඒනොත් ඔබේ හිතේ කලබල ගතිය,
ෂණික කෝපය නිසා පෞලේ ආයතන අමනාපකම් ඇති වෙන පුළුවන් බව පේනවා. මේ නිසා ඉවසීමෙන් පෞලේ ආයතන කටයුතු කිරීම නම් වැදගත් වෙනවා. ඒ වුණත් උත්සාහය ධෛර්යය තියෙන නිසා බොහෝ දේ සාර්ථක කරගන්න නම් අපහසු වෙන එකක් නැහැ. රවි දුර්ලභ ගමන් කරන අද දවසේ උසස් අයත් එක්කලා කටයුතු කරනවට ප්‍රවේශම් වෙන්න උසස් කෙනෙක් අමනාප වෙන්න ඉඩ තිබෙනවා. කතාව නිසා පාඩු සිද්ධ වෙනත් ඉඩ තිබෙනවා. මේ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වෙනවා. ඔබත් ඔබේ ආගම සිහි කරලා දවසේ කටයුතු ආරම්භ කරන්න. රවිගේ අපලයක් තින්න සහ සූර්ය පිරිත කියන්න විශේෂ සුබ කටයුත්තක් තිබෙනනම් උදේ 10:07ට පිටත් වෙන්න. මතක තියාගන්න අද ඔබේ ජය පාට වන්නේ මිස්ටර් ලා පාට. ජය කියවන්නේ අංක 6. සාර්ථක දවසක් බවට අද දවස පත් කරගන්න ඔබටත් නියත වශයෙන්ම ශක්තිය ධෛර්යය ලැබෙනවා ඇති. ඔබේ ලග්නේ වෘශ්චික නම් ඔබේ ලග්නාධිපති කුජ ග්‍රහයා වික්‍රමස්ථානයේ උච්චව ගමන් කරන අද දවස සුබඵලදායකයි. චන්ද්‍රයා ගමන් කරන්නේ 5 වෙනි. රවි බුධ 7 වෙනි ගමන් කරමින් තමයි අද දවස තිබෙන්නේ. උත්සාහය උනන්දුව ධෛර්යය නොඅඩුව තියෙන නිසා බොහෝ බාධා ජය ගන්න තරම් ශක්තියක් ඔබට තියෙනවා පෙන්වුම් කරනවා. සහෝදරයෙකු පිළිබඳව සුබඵලදායක ආරංචියක් ලැබෙයි. අසල් වාසීන් සමග තිබෙන අමනාපකමක් දුර වෙයි. සුවදතාවය වර්ධනය වෙයි. ප්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් කීපයක් යන්න සිද්ධ වෙයි. ඔබ ශිෂ්‍යෙක් නැත්නම් ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු සාර්ථක කරන තිබුණ බාධා ඉවත් වෙයි. ඔබේ දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳවත් සාර්ථක තත්ත්වයක් තමයි අද දවසේ පෙන්වුම් කරන්නේ. ඔබ ව්‍යාපාරිකයෙක් නම් ආයෝජනය කර මුදල් වලින් ලාභ ලබා ගන්න අපහසු වෙන එකක් නැහැ. බිරිඳ නැත්නම් සැමියාට නම් තරම කපලදායක තත්ත්වයක් පෙන්වුම් කරනවා. වෘශ්චික ලග්නයේ හිමි ඔබ තවමත් අවිවාහක නම් විවාහ මංගල යෝජනා පිළිබඳ කරන කටයුතු වලට ගමන් බිමන් වලට අදේ තරම් සුබඵලදායක තත්ත්වයක් නම් පෙන්වුම් කරන්නේ නැහැ. විනෝදයේ පිළිබඳ ඕනෑමට වඩා නැඹුරු වීම නිසා දිනුවට කරන කටයුතු වලට බාධා ඇති වෙන පුළුවන් තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඔබත් ඔබේ ආගම සිහි කරලා දවසේ කටයුතු ආරම්භ කරන්න. දවසේ බාධා ජය ගන්න නම් ජය පිරිත කළ දවසේ කටයුතු ආරම්භ කරන්න. විශේෂ සුබ කටයුත්තකට යනවා නම් උදේ 9:57 දින සුබ මොහොතින් පිටත් වෙන්න. මතක තියාගන්න ජය පාට. ඔබේ ජය පාට වන්නේ සුදු පාට, ක්‍රීම් පාට. ජය අංකය වන්නේ අංක 2. දවසේ දිනා ගන්න නියත වශයෙන්ම ඔබට ශක්තිය ධෛර්යය ලැබෙනවා ඇති. ඔබ ඉපදුනේ ධනු ලග්නයෙන් නම් ඔබේ ලග්නාධිපතිය වගේම 4 වෙනි අධිපතිය බ්‍රහස්පති නැත්නම් ගුරු ලාභස්ථානයේ තමයි අද දවසේ ගමන් කරන්නේ. රවි බුධ 6 වෙනි ගමන් කරනකොට චන්ද්‍රයා 4 වෙනි ගමන් කරමින් අද දවස උදා වෙනවා. ඉතින් දවස මිශ්‍ර ඵලදායක තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. වැඩියෙන් නිර්මාණාත්මකව කල්පනා කරලා පෞලිය දියුණුට කරන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙයි. මිතුරු මිතුරියන්ගේ සහෝදර සහෝදරියන්ගේ සහයෝගයෙන් දවසේ බොහෝ දේ සාර්ථක කරගන්න පහසු වෙන එකක් නැහැ. රැකියා ස්ථානයේ ව්‍යාපාර ස්ථානයේ කල්යාණ මිත්‍රයන්ගේ උදව්පකාර ලැබෙයි. ඔබ ව්‍යාපාරිකයෙක් නම් බලාපොරොත්තු වෙන ආදායම් ඉලක්ක සම්පූර්ණ කරගන්නත් අද අවස්ථාව ලැබෙන බවක් පෙන්වම් කරන්නේ. උසස් අයගේ නීතිමය අංශවල සහයෝගය ලැබෙයි. ණයක් ගන්න බලාපොරොත්තු වුණා නම් ඒ පහසුකම් ලබා ගන්නත් අවශ්‍ය තැන්වලින් සහයෝගය ලබා ගන්න පුළුවන් වෙයි. සේවක සේවිකාංගයේ සහයෝගය ලැබෙයි. සුරතල් සතුන් ගැන වෙනදට වඩා අවධානය යොමු වෙයි. හිතේ කරුණාව ඇති වෙයි. gedara වැඩි හිටියෙකුට ටිකක් අපලදායක තත්ත්වයකට පෙන්වම් කරනවා. ධනු ලග්න හිමියන්ගේ සෙනසුරු ලග්නයේ ගමන් කරන නිසා ඒරාෂ්ටක ගමන් කරන මේ දිනවල සෙම් රෝග සහ වාතාබාධ වලින් ප්‍රවේශම් වීමට වග බලා ගන්න. ඔබත් ඔබේ දවසේ කටයුතු ආගම සීකල ආරම්භ කරන්න. බෞද්ධක නම් බුදුරජාණන් වහන්සේට පහනක් තියන්න. අන්තරාය නිවාරණ පිරිත කියන්න. විශේෂ සුබ කටයුත්තකට එහෙම යන්න බලාපොරොත්තු වෙනවා නම් උදේ 9:57 දින සුබ මොහොතින් පිටත් වෙන්න. මතක තියාගන්න ඔබේ ජය පාට. ජය පාට වන්නේ කහ පාට, තැඹිලි පාට. ජය අංකය වන්නේ අංක 5. දවස දිනා ගන්න නියත වශයෙන්ම ඔබට ශක්තිය ධෛර්යය ලැබෙනවා ඇති. ඔබ ඉපදුනේ මකර ලග්නයෙන් නම් ඔබේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා 12 වෙනි ගමන් කරනකොට ලග්නේ කුජ උච්චව ගමන් කරමින් තමයි අද දවසේ තියෙන්නේ. චන්ද්‍රයා 3 වෙනි ගමන් කරනවා. බ්‍රහස්පති 10 වෙනි ගමන් කරනවා. මෙන්න මේ දිර තමයි අද දවසේ උදා වුණේ. බොහෝ දුරට නම් සුබඵලදායක තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. සාර්ථකව කරගෙන ගිය වැඩවලට සමහරලාට බාධා ඇති වෙනා වගේ පෙන්වුම් කරන්න පුළුවන්. ඒ වුණත් ඔබේ උත්සාහය, උනන්දුව, ධෛර්යය නොඅඩුව තිබෙන නිසා අද දවසේ බොහෝ බාධා කරදර ජයගන්න තරම් අපහසු වෙන එකක් නැහැ. අසල් වාසීන් සම්බන්ධව තිබෙන සහයෝගයේ සුවදතාවයේ වර්ධනය වෙයි. ප්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් කීපයකත් අද දවසේ යන්න වෙන්න ඉඩ තිබෙනවා. සහෝදරය පිළිබඳ සතුටුදායක ආරංචියක් ලැබෙන තත්ත්වයක් තියෙනවා. බිරිඳ නැත්තම් සැමියාට සුබඵලදායකයි. බිරිඳ නැත්තම් සැමියාගේ රැකියාව ප්‍රශ්නයකට විසඳුමක් අද දවසේ ලැබෙන්න පුළුවන් තත්ත්වයක් තමයි පෙන්වම් කරන්නේ. උත්සාහය, උනන්දුව, ධෛර්යය නොඅඩුව තිබෙන නිසා දවසේ බොහෝ බාධා කරදර ජයගන්න පුළුවන් තත්ත්වයක් අද දවසේ පෙන්වුම් කරනවා. ඔබත් ඔබේ දවසේ කටයුතු
ආගම සීකල ආරම්භ කරන්න. බෞද්ධක නම් බුදුරජාණන් වහන්සේට පහනක් තියලා ටික වෙලාවක්වත් මෙත් වලන්න. පුළුවන් නම් ඡන්ද පිරිත කියන්න. ටික වෙලාවක්වත් මෙත් වලලා විශේෂ සුබ කටයුත්තක් තිබෙනවා නම් උදේ 9:57 දින සුබ මොහොතෙන් පිටත් වෙන්න. මතක තියාගන්න අද ඔබේ ජය පාට වන්නේ ලා කොළ පාට. ජයං කියවන්නේ අංක 4. දවස සාර්ථක දවසක් බවට පත් කරගන්න නියත වශයෙන්ම ඔබට ශක්තිය ධෛර්යය ලැබෙනවා ඇති. ඔබ ඉපදුනේ කුම්භ ලග්නයෙන් නම් ඔබේ ලග්නාධිපතියා සෙනසුරු ග්‍රහය ලාභස්ථානයේ තමයි අද ගමන් කරන්නේ. චන්ද්‍රයා දෙවැන්නේ ගමන් කරනකොට රවි බුධ හතරවැන්නේත් සිකුරු ග්‍රහය පස්වැන්නේත් ගමන් කමින් තමයි අද දවස උදා වෙන්නේ. රැකියා කරන කියන දේවල් වල ව්‍යාපාර ස්ථානවල මිතුරු මිතුරියන්ගේ සහයෝගය ලැබෙන නිසා සාර්ථක කරගන්න අපහසු වෙන එකක් නැහැ. සහෝදරයෙ පිළිබඳව සතුටුදායක ආරංචියකුත් අද දවසේ ලැබෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. ආදායම් මාර්ග පිළිබඳ තත්ත්වය සතුටුදායකයි. ඒ වගේම පවුලේ අයත් එක්කලා දූ දරුවොත් එක්කලා අම්මා තාත්තාත් එක්කලා සතුටින් කාලය ගත කරන්න පුළුවන් වෙයි. පදිංචි ස්ථානයේ නැත්තම් ඉඩකඩම් වල තිබෙන නීතිමය ගැටලුවකට විසඳුමක් ලබා ගන්නත් අද දවසේ පුළුවන් බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඔබ තාමත් ශිෂ්‍යයෙක් නැත්තම් ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. කලා කටයුතු වල යෙදෙන ශිෂ්‍යයින්ට සුබඵලදායක තත්ත්වයක් වැඩියෙන් පෙන්නුම් කරනවා. ඔබ තාම ව්‍යාපාරිකයෙක් නම් ව්‍යාපාර වලට මුදල් ආජිනි කිරීමෙන් බලාපොරොත්තු වෙන ලාභ ලබා ගන්නත් අපහසු වෙන එකක් නැහැ. දවසේ බාධා ජය ගන්න දවස දිනා ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබත් ඔබේ ආගම සිහි කරන්න පුළුවන් නම් ජය පිරිත කියන්න. විශේෂ සුබ කටයුත්තක් තිබෙනවා නම් උදේ 10:07 දින සුබ මොහොතෙන් පිටත් වෙන්න. මතක තියාගන්න අද ඔබේ ජය පාට වන්නේ නිල් පාට. ජයං කියවන්නේ අංක 7. දවස දිනා ගන්න ඔබට ශක්තිය ධෛර්යය නියත වශයෙන්ම ලැබෙනවා ඇති. ඔබ ඉපදුනේ මීන ලග්නයෙන් නම් ඔබේ ලග්නාධිපතියා ඒ වගේම 10 වෙනි අධිපතියා බ්‍රහස්පති. අද ගමන් කරන්නේ 8 වෙනි ස්ථානයේ. රවි බුධ 3 වෙනි ගමන් කරනකොට සිකුරු 4 වෙනි ගමන් කරනවා. චන්ද්‍රයා ලග්නයේ ගමන් කරනවා. මෙන්න මේ දිර තමයි අද දවසේ උදා වෙන්නේ. දූ දරුව ගැන වැඩියෙන් හිතන දවසක් වගේ පෙන්වම් කරන්නේ. දූ දරුවන්ගෙන් දරන වෑයම වියදම පිළිබඳව ඔබට සතුටක් දකින්න පුළුවන් වෙයි. දරුවන්ගේ දියුණුව පිළිබඳව ආරංචියක් ලැබෙන්නත් පුළුවන්. ඔබ තම ශිෂ්‍යෙක් නැත්නම් ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු වලදී උනන්දුව වැඩි වෙයි. ඊයේ පෙරේදා හිතට වද දුන් ප්‍රශ්නයකට විසඳුමකුත් අද දවසේ ලැබෙන බවක් තමයි පෙන්වම් කරන්නේ. උත්සාහයේ ධෛර්යය වැඩි වෙයි. නීතිමය අංශවල රාජ්‍යාංශවල උසස් අයගේ ආධාර උපකාර ලැබෙයි. ප්‍රයෝජනවත් ගමන් බිමන් කීපයක් අද දවස තුළ ඔබට යෙදෙන්න ඉඩ තිබෙනවා. ලිපි ලේඛන පිළිබඳව කරන කටයුතු වලටත් අද දවස සුබඵලදායක බවක් තමයි පෙන්වම් කරන්නේ. ඒ වුණත් මීන ලග්නීමියන්ගේ ලග්නාධිපති බ්‍රහස්පති ග්‍රහය මාරකස්ථානයේ ගමන් කරන නිසා ශරීර සෞඛ්‍ය ගැන වැඩියෙන් සැලකිලිමත් වීම නම් වැදගත් වෙනවා. ඔබත් ඔබේ ආගම සිහි කරලා පුළුවන් නම් අන්තරාය නිවාරණ පිරිත කියන්න. විශේෂ සුබ කටයුත්තකට එහෙම බැහැර වෙන්න බලාපොරොත්තු වෙනවා නම් උදේ 10:07 පිටත් වෙන්න. මතක තියාගන්න අද ඔබේ ජය පාට වන්නේ මිශ්‍ර ලා පාට. ජය අංකය වන්නේ අංක 6. බාධක ජය අරගෙන දවස දිනා ගන්න නියත වශයෙන් ඔබට ශක්තිය ලැබෙනවා ඇති. ඉතින් ඔබ සියලු දිනාගේම අද දවසේ බොහෝ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉලක්ක ඇති. මේවා සාර්ථක කරගන්න තුනුරංගනන්ත අප්‍රමාණ ගුණබලය සියලු දිවියන්ගේ ආශිර්වාදය ලැබී සියලු දේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.